තමන්ගේ දැනුම අප්ඩේට් වෙන්නෙත් නැහැ. නැහැ. අප්ඩේට් වෙච්ච කෙනෙක් කෙනවට කැමතිත් නැහැ. එහෙම ඒ යම් කිසි ගැටලුවකට විසඳුමක් එක්ක ආපු මිනිස්සුන්ට ඒ රැඩිකල් ඉන්නත් බෑ. Hari lassana wacana tikak digital karane vela tiyenne rajyanse attama kathandare mekata goda enna nan vena ratawala pawichchi karana digital nayakathwaya kiyana sankalpaya me ayathana walata geyenna ona digital nayaka digital nayakathwaya digital leadership kiyana meke athule tiyenama godak e dewal walata pilithuru e kramavedayan tiyena e kramavedaya danagena ඒ ක්‍රමවේදයන් අනිවාර්යෙන් මේ රාජ්‍ය ආයතනවල ඉන්න පිරිසට මං කියන්නේ ඉහළ තනතුරු ඉඳලා පහළ තනතුරු දක්වා මේ කියලා දෙන්න ඕනේ. මොකක්ද මොකක්ද ඒක ටික පැහැදිලි කරන්න. දැන් ඩිජිටල් නායකත්වය කියලා ගත්තොත් එහෙම අපි ওই කතා කරන sannivedane communication එක තියෙනවා. ඊළඟට දැක්මක් තියෙනවා ඩිජිටල් නායකත්වය තුළ. ඒ කියන්නේ vision එකක් තියෙනවා. අපි මොකද්ද කරන්නේ? අපි මේ මේ කාලරාමු තුළ අපේ ඊළඟ වැඩපිළිවෙල මොකද්ද කියන්නේ? ඊළඟට උපාය මාර්ග තියෙනවා. අපි මේවා සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. එතනින් එහාට ගියපුවම ඩිජිටල් සාක්ෂරතාවය, ඩිජිටල් ලිටරසි එක. අපි කොහොමද කම්පියුටර් එකක් යූස් කරන්නේ? අපි කොහොමද ටැබ් එකක් යූස් කරන්නේ? අපි කොහොමද ඉන්ටර්නෙට් එක යූස් කරන්නේ? මේ දේවල් කියලා දෙනවා. ඊළඟට අනුවර්තිත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පටන් ගත්ත දෙයක් දිගට කරගෙන යන්න ඕනේ. මේක ආණ්ඩු වෙනස් වෙනකොට රටේ එක එක දේවල් වෙනස් වෙනකොට වෙනස් වෙන්න බෑ. මේ ආයතනේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආයතනේ දියුණුවක් තියෙන්න ඕනේ දවසින් දවස අලුත් ප්‍රොජෙක්ට් ගේන එක හොඳයි හැබැයි අර පටන් ගත්ත ප්‍රොජෙක්ට් එකත් යන්න මොනවද වෙන්නේ ඒකද යන්න ඕනේ අනිත් එක කුසලතා තියෙන කට්ටිය ස්ථානගත කරන්න ඕනේ දැන් අපි තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් රැකියා ශාස්ත්‍ර තියෙනවා ඒකේ 150ක් 100ක් අතර ප්‍රමාණයක් තියෙනවා රැකියා කියන්නේ විවිධ රැකියා එතකොට මට පුළුවන් දේ සමහර විට මෙතුමට බැරි වෙන්න පුළුවන්. මෙතුමට පුළුවන් දේ මට බැරි වෙන්න පුළුවන්. අපි සුදත් මහත්තයා ගත්තොත් එහෙම එතුමා නීතිඥ වෘත්තියේ දෙන්නේ. එතකොට එතුමාගෙන් අපිට නීතිය සම්බන්ධයෙන් පරිගණක නීතිය සම්බන්ධයෙන් එතුමාට උදව් කරන්න පුළුවන්. ඒ විවිධ ශාස්ත්‍රයේ එතකොට මේ එකම ශාස්ත්‍රයක පිරිසක් ආයතනයේ නිලධාරින් බවට පත් කිරීමද හොඳ? එහෙම නැතුව විවිධ ශාස්ත්‍රයන් ආවරණය වෙන පරිදි නිලධාරීන් පිරිසක් පත් කළා. මොවුන් අනිත් එක ස්වාධීන වෙන්න ඕන. තමන්ට පුද්ගලික දේශපාලන මත තියෙන්න පුළුවන්. පක්ෂ දේශපාලන මත තියෙන්න පුළුවන්. නමුත් රටක් විදිහට අපිට තියෙන්න ඕන අපි කරන්න යන්නේ මොකද්ද? මේක දීර්ඝකාලීනව කරන්නේ කොහොමද කියන එක. ඔහුගේ පක්ෂේ මතයට අනුව ඒක වෙනස් වෙන්න බෑනේ. අනිත් එක හැම රජයක්ම එහෙම එහෙම කැඩෙනවා නะ. රජයක් එනේන රජයක් පාසා. එතකොට ඒ කියන්නේ එතන නෑනේ. එතන දියුණුවක් නෑ. අනිත් එක මම හිතන්න වටිනා මොකද දැන් අපිට සංචාරක ශාස්ත්‍රයේ සෑහෙන්න කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක කඩා වැටලා තියෙනවා. එතකොට අපිට ආදායම් මාර්ග උපයා ගන්න පුළුවන් දෙයක් තමයි තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. IT සෙක්ටර් එක කියලා කියන්නේ. අපේ මචර ගියා. අපේ මානව සම්පත. අපේ මානව සම්පත තමයි අලෙවි කරන්න පුළුවන් වෙන රටවල් වලට මේ මේ ප්‍රොජෙක්ට් ගන්න, මේ ව්‍යාපෘති ගන්න අපේ දක්ෂයෝ ඉන්නවා. අනිත් ප්‍රශ්න තමයි ඔබ ඉන්දියාව මත කරපු එකත් බොහොම හොඳයි. ඉන්දියාව ගැන ලොකුවට හිතනවා අපේ අය. අපේ නායක විශේෂයෙන් ඉන්දියාව ගැන හිතනවා ඔවුන් ළඟ ටෙක්නොලොජි එකක් තියෙනවා මෙහෙම ගැ. හැබැයි ඉන්දියාවේ හොඳම මුදුකාංග ශිල්පීන් වැඩ කරන්නේ ඇමරිකාවේ. ඔවුන් ලංකාවට එන්නේ නැහැ. ඔවුන්ගේ ඉගෙන ගන්න බෑ. ඔවුන්ගෙන් පෙරිලා එන අර වැඩක් කරගන්න බැරි පිරිස තමයි එන්නේ. හැබැයි ඉන්දියානුවනුයි ලාංකිකයනුයි අතර තියෙන ප්‍රශ්නයක්. තොරතුරු තාක්ෂණයේදී මම ඔක හොඳට අධ්‍යයනය කරා. ඒගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් හොඳයි. කතා කරනවා හොඳට. හොඳට ඇඳ පැලඳගෙන ඇවිල්ලා කතා කරනවා. නමුත් අපේ තොරතුරු තාක්ෂණ ශිල්පීන් එහෙම කතා කරන්නේ නැහැ. ඔවුන් වැඩ කරනවා. ඔවුන්ගේ ඩිලිවරි එක හොඳයි. ව්‍යාපෘතියක් කරොත් ඒක අවසන් කරන්න ඔවුන් දැඩි උත්සාහයක් ගන්නවා. ඊට පස්සේ සපෝට් කරනවා ඒ ව්‍යාපෘතියට. දැන් හැබැයි දියුණු රටවල විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලින් ඒගොල්ලොත් එක්ක කතා කරපුවාම ඒගොල්ලෝ අහනවා සමහර අය අපි ගැන දන්නේ නැහැ. අපේ රට ගැන. අපි එතකොට කියන්නේ අපේ ක්‍රිකට් ටීම් එක ගැන. එතකොට තමයි අපේ රටගෙන ඒගොල්ලෝගේ අදහස එන්නේ නැත්නම් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ අපි ඉන්දියාවේ කොලනියක් කියලා. එතකොට අපිට ප්‍රොජෙක්ට් එකක් දෙනකොට ඒගොල්ලෝ කැමති නැහැ ඉන්ඩියන්ස්ලා කියලා දෙන්නේ නැතුව ඉන්නවා. එතකොට අපිට වෙනම උත්සාහයක් දරන්න වෙනවා අපේ රටගෙන කියන්න. එතකොට මේවයි වෙන්න ඕන අපේ නායකයන්ගේ. දැන් වියට්නාමය ගැන කතා කරන මේ පහුගිය දවසක මම දැක්කා.
හැබැයි ඔබ දන්නවද වියට්නාමයේ වැඩ කරන ප්‍රධානම මුදුකාංග ඉංජිනේරු ඉන්නේ ලංකාවේ එහෙ කියලා වැඩ කරන්නේ. ඇයි හේතුව? පරිගණක ආයතන වලින් ඇහුවොත් එහෙම ඇයි ඔබ ප්‍රොජෙක්ට් එකක් මෙහෙ මෙහෙ ඔබේ ආයතනය පටන් ගන්නේ නැත්තේ කියලා ඔවුන් කියනවා අපිට වැඩිය පහසුකම් සපයන වියට්නාමයේ ඒ හින්දා අපි යනවා. ඒක අනිත් එක අනිත් ප්‍රශ්නයක්. හැබැයි ඒගොල්ලන්ට එච්චර ලොකු දැනුමක් නෑ අපේ අය වගේ. ඒගොල්ල මොකද කරන්නේ? එහෙ ගිහිල්ලා ව්‍යාපෘතිය පටන් අරගෙන තමන්ගේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න තමන්ගේ ආයතනය පටන් අරගෙන මෙහෙන් හය කරනවා අපේ පිරිස. එතකොට බුද්ධි ගල්ණයක් වෙනා මෙතනදී. අපේ දැනුම තියෙන කට්ටිය බලාගෙන ඉඳලා ඉඳලා බැරිම තැන එතෙන්ද යනවා. හරි. මේක රටක් විදිහට ලොකු අපරාධයක් අපි මේ කරගන්නේ. මේක නායකයෝ දැඩිව හිතන්න ඕන දෙයක්. මේක අපිට කරන්න බෑ. අපිට කරන්න පුළුවන් කරුණු පැහැදිලි කිරීම තමයි මෙච්චර කාලයක් තිස්සේ මෙන්න මේ ප්‍රශ්න මේ රටේ වෙලා තියෙනවා. ඒකට විසඳුම් හොයන්න ඕන නායකයෝ. තීරණය ගන්න ඕන නායකයෝ. මේක ස්වාධීන කරන්න ඕන නායකයෝ මේ ආයතන. ඉතින් තාක්ෂණය ගත්තත් එහෙම දැන් අප්ඩේට් වෙන්නේ නැති ගත්ත හරි ප්‍රශ්නයක් තමයි. ශ්‍රී ලංකා පරිගණක අපරාධ ගැන වාර්තා කරන්න තියෙන ප්‍රධානම ආයතන දෙක CRT එක සහ ශ්‍රී ලංකා පොලිසියේ වෙබ් අඩවි මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි නෑ. Google මොබයිල් ටෙස්ට් එකට ගිහිල්ලා දාලා බලන්නකෝ URL එක. කෙලිම ෆේල් කියලා එන්නේ. හරිද? ඇයි තාක්ෂණය නැතිකමද? අපේ රටේ මේක තාක්ෂණය හදන්න බැරිද? නෑ. ආයතන පැත්තෙන් කතා කරලා බැලුවොත් එම සමහරට ඒගොල්ලන්ට ප්‍රතිපාදන ලබා දෙන්නේ නැහැ. මං අහගෙන සයිබර් ක්‍රයිම් එකේ එක දවසක් එක්කෙනෙක් ගිහිල්ලා තමන්ගේ ස්ටේට්මන්ට් එක දීලා කට උත්තරේ දීලා එන ගමන් කියනවා හරි පව් මට දුක හිතෙනවා මේ නිලධාරියතුමන්ලා ගැන හරි පොඩි කාමරයක ඉන්නේ පරණ කම්පියුටර් ටිකක් තියාගෙන කියලා. හරිද? ඉතින් මෙච්චර වියදමක් කරනවා නම් මේ ප්‍රොජෙක්ට්ස් වලට ඇයි ආයතන දිනු කරන්නේ?